ආයුබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. නිවැරදිව ගෙට ගෙවදීම කරන්න කොහොමද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරන් ආවේ. ඈත අතීතේ ඉඳලම අද දක්වාම පැවත එන ගෙට ගෙවදීම හෙවත් ගෘහ ප්‍රවේශය පුද්ගලයන්ගේ ජීවිතයේ අතිශය වැදගත් වගේම සතුටුදායක කටයුත්තක්. නිමා කරන ලද තමන්ගේ නිවසට ගෙවදින්නේ තමාගේ පවුලේ සතුට සැනසුම දිනුවාදී සුබදායක තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න. වාස්තු වේදයට අනුව ගෘහයකට ප්‍රවේශ වන අවස්ථා කීපයක්ම තියෙනවා. ඒව හඳුන්වන්නේ අපූර්ව, ස්වපූර්ව සහ ද්වන්ද වාහය ලෙසයි. අපූර්ව ලෙස හඳුන්වන්නේ අභිනවයෙන් සාදා නිම කරන ලද නිවසකට ගෙවදීමයි. දීර්ඝ කාලයක් පදිංචියෙන් තොරව සිට නැවත පදිංචියට පැමිණීම ස්වපූර්ව ලෙසත් හඳුන්වනවා. හානි වුණු නිවසක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ගෙවදීම ද්වන්ද වාහය ලෙසින් හඳුන්වනවා. අපූර්ව ප්‍රවේශයකට සුදුසුම කාලය වෙන්නේ පොසොන් මැදින් සහ වෙසක් යන මාසයන්. ඒ වගේම රෙහෙන, මුව සිරස, සිත, අනුර, උත්‍රපල්, උත්‍රසල, උත්‍ර පුටුප යන නැකතින් අදාළ ගෘහ මූලිකයාගේ ජන්ම ලග්නය හෝ එයින් 3, 6, 10 හෝ 11ට වැටෙන ස්ථිර රාශියක් උදාව පවතින කාලය තුළදී ගෘහ ප්‍රවේශය යහපත් වෙනවා. ස්වපූර්ව ගෙවදීමක් නම් අස්විද, රෙහෙන, පුනාවස, පුෂ, හත, සා, සුවන, දෙනට, සියාවස සහ 3, 3 යන නැකතකදී තිර ලග්නයක් උදාකර ප්‍රවේශ වීම සුභ වන අතර පෑලවිය, සතවක, දොළොස්වක සහ අමාවක යන තිතියන් නොවිය යුතුයි. ඊළඟ ප්‍රවේශය වන ද්වන්ද වාහය නිකිණි ඉන් ලුඳුවක් යන මාස සුදුසුයි. මේ සඳහා පුෂ, සා, දෙන, සියාවස, නැකත් සහ මුලින් සඳහන් කරපු අවස්ථා දෙකෙහිදී යොදාගත් නැකත් සියල්ලම සුබයි. මෙහිදී ප්‍රවේශයේදී ගුරු සහ සිකුරු ග්‍රහයන් අංශක 5ට අඩුවෙන්, ඒ කියන්නේ බාල අවස්ථාව සහ අංශක 25ට වැඩි නම්, ඒ කියන්නේ මහලු අවස්ථාවේ සිටීමත් අස්ත වීමත් අසුබයි. මේ සඳහා සෑම ප්‍රවේශයකදීම පංචාංග ශුද්ධිය සැලකිය යුතුයි. නිවසක වැඩ කටයුතු අවසන් වූ විගස නිවසට ප්‍රවිෂ්ඨ වීම කළ යුතු වෙනවා. ගෘහය කාලයක් වාසයෙන් තොරව තිබීමෙන් භූත බලවේග එහි ගෘහාදිත වෙනවා. නිවසකට ප්‍රවේශ වීමේදී ජන්ම නැකතට සීහුම් වන සුබ දිනයක් යෙදෙන සුබ මොහොතින් සුබ දිශා බලා නව නිවසකට පා දැමීම කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ආගමික ශාස්ත්‍ර ප්‍රතිමාවක්, ජලය සහිත නැවුම් මැටි කලසක්, එළකිරි බෝතලයක්, ලිප මැලවීමට අවශ්‍ය කරන දෑ, කිරි ඉතිරවීමට මුට්ටියක්, ගිනි පෙට්ටිය, තෙල් මල් සුවඳ දුම් ආදී දේ, සහල්, පොල්, ලුණු 3-5 ආදියයි. පිළිවෙත් විදියට ප්‍රථමයෙන් ශුභ මොහොතින් ගෘහ මූලිකයා විසින් ආගමික ශාස්ත්‍රූන් වහන්සේගේ රුව අතටගෙන සමග ශුභ දිසාව බලා දකුණු පාය නිවසට තබා නිවසට ඇතුළු වෙන්න. භාර්යාව කිරි භාජනය, ජල කලස රැගෙන ප්‍රවේශ වන්න. ඉන්පසුව දරුවන් සමග සහල් පොල් 3-5 ආදී දේ ගන්න. ඇතුළු පසුව පළමුව ආගමික වතාවත් කර දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. නිවස තුළ සුබ දිශා බලා කිරි උතුරවන්න. ඒ සමගම මුළුතන්ගේ ගිනි දල්වන්න. කිරිබතක් පිසින්න. පිරිතෝ ආගමික ආශිර්වාද ශ්‍රවණය වීමට සලස්වන්න. සතුට සමගිය පවත්වාගෙන යන්න. දැල්ලෝ පහන් දවස පුරාම නොනිවා තබන්න. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඔබ තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.